ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එය මුල් කරගනිමින් පක්ෂයේ සමාජිකයින් පාර්ශව කිහිපයකට බෙදී සිටිනවා. කැලින් තමයි ඔරිජිනල්. අනුකරණ වලට නොරැවටෙන්න කැලින් නමති වේදයි හොඳින් බලන්න. පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කර ඇතත් ඊටද එල්ල වී ඇත්තේ විරෝධයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල දේශපාලන වශයෙන් මතුව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ එවැනි පසුබිමකයි. එම කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කළේ ඒ අනුව ලබන 18 වනදා කොමිසම රැස්වන අවස්ථාවේ ඒ පිළිබඳව සාකච්ඡා කරන බවයි. එම පක්ෂයේ නව තනතුරු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇති බවත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව අදාළ සංශෝධනය කළ හැකිද යන්න පිළිබඳව කොමිසමේ නිලධාරීන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන බවත් සභාපතිවරයා පැවසුවා. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීම මෙන්ම ඔහු පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කිරීම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ගම්පහ දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායකින් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා. අනීතික දේශපාලන මණ්ඩලයක් කැඳවලා වැරදි තීන්දුවක් ගත්තේ චන්දිකා බණ්ඩාරනායක මැතිණිය. අපි දකින්නේ එතුමියටත් ඕනේ කෙසේ හෝ වෙන තැනකට මේක හේතු කරන්න. පක්ෂයට කරපු නායකයාට කරපු අසාධාරණ වෙනින් පරාජය කිරීමේ මෙහෙයුමත් මේ එක්කම ආරම්භ කරනවා. ආණ්ඩුවේ නිලතල ධර්ණ ගරු අමාත්‍යවරුන්ට අවශ්‍යයි පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව පැත්තට ඇදගෙන ගිහිල්ලා පක්ෂය සම්පූර්ණයෙන් විකුණල දැමීමක් කරන්න තමයි මේ අදහස. නව ලංකා නිදහස් පක්ෂයේ ආශිර්වාද කරමින් ඒක හදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා විනාශ කරන්න හදාපු මැතිණිය තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා සම්බන්ධයෙන් නඩුවක් දාලා තියෙන්නේ. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන අභ්‍යන්තර ගැටලු එක්ක ඒ පාක්ෂිකයන්ට මම ආරාධනා කරනවා සමගි ජන බලවේගයේ අපිත් එක්ක එකතු වෙන්න. පොඩි පොඩි දේශපාලන පක්ෂ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මම දැක්ක අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඔය අර්බුද විසඳගෙන ඉතාමත් ඉක්මනට මැතිවරණ වලට සූදානම් වුණොත් හොඳයි. අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයානේ හැමතැනම අර්බුද ඇති කරලා තියෙන්නේ. පෝට්ටුවේ අර්බුද ඇති කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද ඇති කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා බලන්නේ කොහොමද ගොඩ යන්නේ මේ? නිදහස් පක්ෂේ මේ පක්ෂේ විනයක් නැහැ. සමහර කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග ඉන්නවා. සමහර අය මහින්දයක් ඉන්නවා. කඩන්න ඕනේ නැහැ කැඩලා තියෙන්නේ. මෛත්‍රී ප්‍රදේශයේ මත රට 2019 බෝම්බ ගිය අවස්ථාවේදී රටේ නැහැ. ඒ වගේ මේ අවස්ථාවේදී පක්ෂ ගිනි ගන්න කොට රටේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන කියනවා ප්‍රහාරය කරපු මහමොලකරුව දන්නවා කියලා. රටත් කාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් කාලා මේ රටේ මිනිසුන්වත් කාලා දැන් එයාට වරමාරන්න වෙලා තියෙන්නේ. දැන් අපිට බය තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මෙච්චර රටේ ප්‍රශ්න ඇති කරලා තායිලන්තේ බලා ගිහිල්ලා තියෙනවා. මේක පැන යාමක්ද කියන සැකෙත් මට පෞද්ගලිකව හැඟෙනවා.